හනුන් විවේචනය කර සිටීමෙන් අර්බුදය ජයගත් අවස්ථාවක් ලෝකේ කිසිම තැනක නැහැ. අප අපටම පහනක් වුණේ නැත්නම් අපේ සිතුවිලි අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නැහැ. රටට යහපතකුත් නැහැ. අර්බුදයට විසඳුමකුත් නැහැ. ක්‍රම වෙනසක් නැතිනම් සිස්ටම් චේන්ජ් ගැන උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසි විටක ක්‍රමයක් වෙනස් කරන්න අපට පුළුවන් වන්නේ නැහැ. අපේ ආර්ථිකය කඩා වැටුනේ උල්කාපාත වේගයකින්. නමුත් දැන් අපිට ඒ ආපිට හරවන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ රොකට් වේගයෙන් යලි තොසවන්න අප සමත් වුණා. වී ෂේප් රිකවරි නැත්තම් වී හැඩේ ප්‍රතිසාදයක් අපට ලැබෙමින් ඉන්නේ. ඒ අපි ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අපේ රටට කෙටි කාලයකදී සුවිශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම ඇත්තෙන්ම ලෝක වාර්තාව. අපට ඒ කාර්යයේ වාර්තාගත පෙරළියක් කරන්න පුළුවන් වුණේ ඇයි? 2022 වසර පුරාම ආර්ථිකය කඩා වැටුණා. 2022 වඩා 2023 වසරේ කිසියම් වාර්තාගත ආර්ථික ප්‍රගතියක් අපේ රටට ලබා ගන්නට පුළුවන් වුණේ අහම්බකින් නොවේ. ඉතා පරිස්සමින් දුරදිග බලා සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම නිසා. ඒ වගේ අප සකස් කරන ප්‍රතිපත්ති අනුගමනය කරන ක්‍රියාමාර්ග හා සැලසුම් සියල්ලම වරින් වර අවස්ථානුකූල මම මේ පාර්ලිමේන්තුවේ ඉදිරියේත් ජනතාව ඉදිරියේත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒ වගේම සාකච්ඡා කරන්නට විවාද කරන්නට අවස්ථාව පාර්ලිමේන්තුව තුලදී ඉන් පෙරදී ලබා දුන්නා. ඒ ප්‍රත්‍යාසි කිසි විටක සංගවා තිබුණේ නැහැ. හැම පියවරක්ම අප සිදු කළේ ප්‍රජාවෙන් යුතුවයි. මම කිසි විටක දේශපාලන වාසිය තකා තීරණ ගත්තේ නැහැ. මම හැම තීරණයක්ම ගත්තේ රටේ වාසිය ගැන හිතලයි. අපට අවාසි වුණත් රට හිතකර තීන්දු තීරණ ගැනීමට අප පසුබට වුණේ නැහැ. අප පුද්ගලික අභිලාෂ පසෙකලා රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. පාර්ලිමේන්තුවේ සමහර කණ්ඩායම් ඒ තීන්දු තීරණවලට විරුද්ධ වුණා. නමුත් බහුතරය තම තමන්ගේ පුද්ගලික දේශපාලන වාසිය හා ඉලක්ක නොතකා රට වෙනුවෙන් ඒ තීන්දු තීරණ වෙනුවෙන් අත්විස්සුවා. මතුවම් දවසක ඒ අයට ජාතියේ කෘතවේදී හිමිවෙන බව මට විශ්වාසයි. අසීරුවෙන් වුණත් සමර අවස්ථාවල අකමැත්තෙන් වුණත් අප ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇතිකර ගැනීමේ ගමන් මාර්ගයට දැන් අප අවතීන වෙලා තියෙනවා. ජාත්‍යන්ත්‍ර මූල්‍ය ආයතන අපේ ඉලක්කය ඉලක්කගත ගමන ගැන ප්‍රසාදය පළ කරනවා. අඳුරු ආර්ථික බිම්ගයක සිර වී සිටි අපි දැන් බිම්ගයේ කෙළවර ලෝකය දකිනවා. දැඩි සත්කාරයේ පනාදිමින් සිටි ආර්ථිකය දැන් අසාධ්‍ය තත්ත්වයෙන් මුදවාගෙන තියෙනවා. මම ඔබ සමගින්ම ප්‍රශ්න කරන්නේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් වුණත් අප රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් එක පොදු සිතුවිල්ලකින් එක්වෙන්න බැරියයි. මේ සභාව නියෝජනය කරන දේශපාලන අතුරින් දශක ගණනාවක් තිස්සේ මාව තදින්ම විවේචනය කළ අය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජනය කරන්නේ. නමුත් රටේ යහපත වෙනුවෙන් තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් පොදු ජන පෙරමුණේ බහුතරය පැරණි එදිරිවාදීකම් අමතක කළා. පොදු මතයට එකඟ වුණා. සමගි ජනබල වේගයේ ඉන්නේ මා සමග බොහෝ කාලකින් එකට දේශපාලනය කර මම දේශපාලනට හඳුන්වා දීලා ඇති කරපු අය. රට වෙනුවෙන් පොදු ගමකට ඉතු වෙන්න පොදු ජන පෙරමුණට පුළුවන් නම් සමගි ජනබල වේගයට එහෙම කරන්න බැරියයි. ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමග සමීපව වැඩ කටයුතු කළා. ඉතින් රට වෙනුවෙන් පොදු ගමකට ඉතු වෙන ජනතා විමුක්ති පෙරමුණටද බැරියයි? එදත් කර අදත් කරමු. ඒ වගේ මන් ද්‍රවිඩ මුස්ලිම් පක්ෂවලත් ඉල්ලනවා අපි එක්ක එකතු වෙන්න මේ ගමන යන්න කියලා. අනෙක් ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙත් මං ඒ ඉල්ලීම කරනවා. ඒ නිසා රට වෙනුවෙන් පොදු සිතිවිල්ලකට පොදු එකතාවයකට එක්වෙන්න කියා නැවත නැවතත් මම ඔබ සැමටම ආරාධනා කරනවා.